ලාභ ප්‍රයෝජන වෙනුවෙන්වත් නොසිතා අරගල භූමිය තෝරගත්ත ආදරණීය මිනිසුනේ ඔබ සිරෝදනාගෙන් දවසරයි. ඒ වගේම ඉහලින් ඕඩර් එක එනකන් තමන්ගේ පන්තියම මිනිහට වෙඩි උණ්ඩ බස්සන්න, කඳුළු ගෑස් ගහන්න බලන් ඉන්න අපේ ආදරණීය පොලිස් මාත්තුරුනේ සහෝදරත්වයෙන් ඔබතුමන්ගෙන් දවසර ඉල්ලනවා. ලංකාවේ දුක් විඳින මිනිස්සු වැඩ කරන මිනිස්සු පාරට ඇවිල්ලා ඉන්නවා. කම්කරුවා අද පාරට ඇවිල්ලා කිව්වේ මොකද්ද? ගොවියෝ පාරට ඇවිල්ලා කිව්වේ මොකද්ද? ශිෂ්‍යයෝ පාරට ඇවිල්ලා කිව්වේ මොකද්ද? තරුණයෝ පාරට ඇවිල්ලා මොකද්ද කිව්වේ? අද කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යංගමේ විදියට මොරටු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යංගමේ විදියට මේ සහෝදරවරු ඇවිල්ලා එක හඬින් කියන්නේ මොකද්ද? නන්දසේන මහත්තයෝ ගෙදර යන්න කියන එක. අවුරුදු 74ක් තිස්සේ මේ රට පාලනය කරපු දූෂිත අතම පාලකයෝ මේ රට ලෝකයේ තියෙන දූෂිතම රටවල් බවට පත් කරන්න හම්බ වෙලා තියෙනවා. අද ලෝකයේ තුන්වෙනියට වැඩිම උද්දමනයක් තියෙන රට බවට ලංකාවපත් වෙලා තියෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තුව එහා පැත්තේ ඉඳගෙන සැප දිඳු ගන්න මාත්‍රුන්ට අපි කියනවා උඹලා රෙදි ඇඳගෙන දෙයක්ෝ මේ රටේ ඉන්නේ. ඉන්දියන් සාගරයේ මුතු වැඩේ කළ සුබ ශ්‍රී ලංකාව. ස්වභාවික විපත් සහ කිසිම විපතක් නැතුව තිබුණු ශ්‍රී ලංකාව. අද ලෝකයේ තියෙන දූෂිතම ලෝකයේ තියෙන ඉතාමත් ණයකන්දක් විරු රටක් බවට පත් කරන්න මේ පාලක සමත් වෙලා තියෙනවා. ඉතින් අද දින ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට මෙතන ඇවිල්ලා ඉන්න සහෝදරරු ඇවිල්ලා තියන්නේ ගෝඨාභය මහත්තයෝ ඔයා ගෙදර යන්න කියන ඉල්ලීමත් එක්කම උඹලගේ මේ දූෂිත පාර්ලිමේන්තුව විසිරවා හරින්න කියන පණිවිඩයක් දෙන්න. මෙතන ඉඳගෙන ප්‍රභූවරු ආරක්ෂා කරන, බල්ලෝ ආරක්ෂා කරන පොලිස් මාත්තුන්ට සහෝදරත්වයෙන් කියන්නේ. ඊයේ අපි දැක්කා ඔබතුමන්ලා ආරක්ෂා කරන මාත්තුන්ගේ ෆයිල් ටික එළියට ආපු විදිය. යෝෂිත රාජපක්ෂලා වයස අවුරුදු 26 27 වෙනකොට ලංකාව වටේම ඉඩම් මරගෙන සැප ජීවිතයක් ගත කරපු නිසා තමයි අකෝ අද මේ තරුණයෝ පාරට ඇවිල්ලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ. උඹලා අවුරුදු 74ක් තිස්සේ මේ රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය, කෘෂිකර්මාන්තය හැම ක්ෂේත්‍රයක්ම විනාශයටපත් කරලා තියෙනවා. අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට ඉගෙන ගන්න අවශ්‍ය පාසුකම් ටික මුන්ට සපය ගන්න බැරිලා තියෙනවා. විශ්වවිද්‍යාල අවුරුදු 3ක් තිස්සේ වහලා විශ්වවිද්‍යාල අරගන්න ක්‍රමවේදයක් නැතුව මුන් අද අරගන්න බැරි තත්ත්වයකට මුන්පත් වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය පැත්තෙන් ගත්තත් ගොවීන්ට පොර ටික දෙන්න බැරුව ගොවීන්ගේ පොර මිටිය 15000ට ගිහිල්ලා ගොවීන්ගේ ජීවිතය අන්තසරණ කරනවා වුන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් ගත්තොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලෙඩු ප්‍රෙෂර් පැත්ත නැතුව හෘදයාබාධයට අවශ්‍ය සැත්කම් කරගන්න බැරුව මැරෙන තත්ත්වයකට මුන්පත් කරලා තියෙනවා. ඉතින් ගෝඨාභය මහත්තයෝ ඕගොල්ලන්ගේ අවුල් ලාණ්ඩුවට අපි කියනවා උඹලා තවත් රෙදි ඇඳගෙනද බං මේ රට පාලනය කරන්නේ. ඒ බෝරු කුට්ට මෙහෙන් ඇදලා මෙහෙන් ගහන්න මෙහෙන් ඇදලා එහෙන් ගිහිල්ලා දැන් ඇති. ඒ බෝරු කුට්ට මේ සෙල්ලම මේ ලංකාවේ මිනිස්සු දැන් දවස් 30ක් මාසයකට වඩා වැඩි කාලයක් ගාලු මෝතර සහෝදරයෝ ඒ වගේම ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට ලංකාව වටේම හැම සහෝදරයෙක්ම එක හඬින් ඉල්ලුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ගෙදර යන්න කියන ඉල්ලීම. ඉතින් ඒ සටන් පාඩේ අපේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි අදත් කියන්නේ ගෝඨාභය මහත්තයෝ ගෙදර බලයන් කියලා. ඒ වගේම අපි තව දෙයක් මතක් කරනවා. ඕගොල්ලෝ මේ කුට්ටන් සෙල්ලම දිගටම කරගෙන ගිහිල්ලා ඔළුව ආරු කරලා ඒ වගේම පාර්ලිමේන්තුව තුළ සභා ගාණ්ඩු ගහලා සෙල්ලම් දාලා ජෝගි දාලා මේ මිනිස්සුන්ට මේක අයිසින් දාලා වහන්න උත්සාහ කරන්න එපා. අපි දන්නවා මේ පාර්ලිමේන්තුව තුළ අතිශය බහුතරයක් සිටින්නේ ඉතාමත් දූෂිතයෝ. මේ දූෂිතයෝ පන්නා දමලා පාර්ලිමේන්තුව විසිරවලා මිනිස්සු වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැප වෙන ජනතා පරමාධිපත්‍ය රජ කරවපු පාලනයක් ගොඩනගන්න පාර්ලිමේන්තුව විසිරවලා කිය යුතුයි. පාර්ලිමේන්තුව විසිරවලා හැරිය යුතුයි කියන යෝජනාවත් අපි අද කරනවා. ඒ වගේම අවසානයේ මතක් කරනවා උඹලා අතීතයේ ඉඳලා අපේ මිනිස්සු බෙදන්න උත්සාහ කරලා තිබ්බා. උඹලා සිංහල මිනිස්සු කියලා බෙදුවා, මුස්ලිම් මිනිස්සු කියලා බෙදුවා, දෙමළ මිනිස්සු කියලා බෙදුවා, ජාතියාගම් වලට බෙදුවා. කුල වලට බෙදුවා, ආගම් වලට බෙදුවා, පෞද්ගලික පොදු කියලා බෙදුවා, පෞද්ගලික විශ්වවිද්‍යාල පොදු විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල කරන බල බෙදුවා. හැබැයි මහත්තයෝ අද අපි මතක් කරනවා ලංකාවේ හැම මිනිහෙක්ම එකතු වෙලා ඉන්නවා, සිංහල මිනිස්සු එකතු වෙලා ඉන්නවා, දෙමළ මිනිස්සු එකතු වෙලා ඉන්නවා, මුස්ලිම් සහෝදරත් එකතු වෙලා ඉන්නවා, ඒ වගේම ජාති ආගම් කුල බේද නැතුව සියලුම සහෝදරයෝම එකතු වෙලා ඉන්නවා. පැටන් කොළු ගහලා, කඳුළු ගෑස් ගහලා ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය වලට මර්ධනය කරන්න බැරි වුණා. ඒ ඉතිහාසය ඔබලට අමතක මතක් කරන්න ඕනේ. අපි හිතනවා ඔබලා මේ ආරක්ෂා කරන පාලකෝ ඒ ඉතිහාසය හොඳටම දන්නවා. ඉතින් අද අපි කියන්නේ මේ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය උඹලා හිතනවා නම් මර්ධනයෙන්, කඳුළු ගෑස් වලින්, බැටන් පොල්ලෙන් නවත්තන්න, අපි කියනවා මාත්‍යෝ ඕගලන්ට වැරදිලා කියලා. ආදරණීය සහෝදර සහෝදරිනි, මා අවසාන වශයෙන් ඉල්ලනවා අපි සියලු දෙනා එකට එකතු වෙමු. තරුණයනි, අපි එකට එකතු වෙමු. කම්කරුවනි, අපි සියලු දෙනා එකට එකතු වෙමු. ඒ වගේම මේ රටේ දුක් විඳින, වැඩ කරන ආදරණීය මිනිසුනේ අපි එකට එකතු වෙමු. මේ දූෂිත 74ක් මේ රට පාලනය කරපු දූෂිත පාලන ක්‍රමය අවසන් කරමු. ඒකේ පළවෙනි පියවර විදියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යනතුරු මේ සටන ක්‍රියාත්මක කරමු. ඒ වගේම අවසානයේ මිනිස්සුන්ට වග කියන මිනිස්සුන්ගේ පරමාධිපත්‍ය රජයන පාර්ලිමේන්තුව ගොඩනගන්න සියලු දෙනා එකතු වෙමු. ඒ සඳහා අරගලයට ජය වේවා!